අයිබෝවන් සුබ දවසක් නිලන්ත බ්ලොග් සමග ඉන්න ඔයාලා හැම දෙනාටම. ඉතින් නිලන්තට ඔන්න 39 වෙනි උපන්දිනයට 39 වෙනි විදියට පවත්වපු උපන්දිනයට බොහෝ පිරිසක් නිලන්ත බ්ලොග් සරහා මා වඳුනාගත් ඔයාලා හැම දෙනාම මට ගොඩක් අය සුභවැතුම් කරලා තිබුණා. ඉතින් ඒ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. ඉතින් මොහොන පොත WhatsApp Messenger ඊමෝ ටික්ටොක් හැමදැනීම නිලන්ත බ්ලොග්ස් මන මට සුපැතු මික් කරපු ඔයාල හැම දෙනාටම හදවතින් ස්තුතියි. ඉතින් පහුණා දෙදී ඔයාලට ඒ ටික කියන්නම ඕනේ. නිලන්ත පුතේ, දැන් මම ෆ්ලයිට් එකට යන්න ඉන්නේ. මිනිස්සු අතෙන්ද යනවා මෙතෙන්ද යන්න කියලා කියනවා. පාස්පෝර්ට් එකයි ඐඩෙන්ටිටියි තියෙනවා නම් ඒගොල්ලන්ට පුතේ යන්න කියන්න. කොහටද? එයාපෝර්ට් එකේ තියෙන ජෝආශාත් එක කියලා. මම මේ ඔයාට මෙන්න කොලයක් කියලා තියෙනවා. අන්න ඒ කොලේට ජෝආශාත් එක කියන්නේ එයාපෝර්ට් එකේ තියෙන අර තියාලා පාකින් එක ගාව ඉස්සරහ. ඔය එක එකනා කියනවා අහන්න එපා. දැන් මේ මම ෆ්ලයිට් එක ළඟට යන්න ඇවිල්ලා ඉන්නේ. මම අද උදේ ආවට පස්සේ එයාලා කිව්වා කොම්පියුටරේට පාස්පෝර්ට් එක දැම්මා, අර බතකගේ කොපියයි මොකුත් නැහැ යන්න කිව්වා. කදී අහරවම තියෙනවා නම් ඒවා කැන්සල් කරන්න පුළුවන්, එයාලා කැන්සල් කරනවා. තේරුණාද? ඉතින් ඔයාලා ඔය එක එක කියන එක එකනා කියන ඒවා අහන්න එපා. මම මේ අත්දැකීමේ එහාට මෙහාට ගිහින් මේ කියන්නේ ඊයේ රෙගේකට ගියා, එතනින් කිව්වා යන්න කියලා. ඒ කොළිය තමයි දුන්නේ. මම ඇවිල්ලා ඉවරලා මේ දැන් මේ එයාපෝර්ට් එකට යන මේ ෆ්ලයිට් එකට යන ගේට්ටු ගාව ඉන්නේ. මගේ ඇස් දෙක පේන්නේ මේ එයාපෝර්ට් එයාපෝර්ට් එක ඔක්කොමට හෙල්ප් කරා. විනාඩි 10ක් ඔක්කොම වැඩි වෙලා මම දැන් මෙතෙන්ට ආවා. මට දැන් ෆ්ලයිට් එකට යන්න තියෙන්නේ 10ට ෆ්ලයිට් එක තියෙන. දැන් මම මෙතෙන්ට ලැහෙනවා. ඒ අයිපුහම ඒගොල්ලන් මාව ෆ්ලයිට් එකට ගිහින් දා. එහෙමයි. ඔය දන්න කෙනෙකුට හැම කෙනෙකුටම මේ වොයිස් එක අරින්ද. තේරුණාද? ලංකාවේ ඉන්දියාවේ ඕන කෙනෙකුට මේ වොයිස් එක අරින්ද. පාස්පෝර්ට් එක තියෙනවා නම් කොහේවත් නතර වෙන්න එපා. කෙලින්ම එයාපෝර්ට් එකේ ජෝආසත් එකට ඇවිල්ලා එතන ඒ කඩිය ආරමය තියෙනවා නම් අරගන්න. කාගෙන්වත් අහන්න එපා. ඇතුළට ගිහින් පොලිස් කාර්යයෙන් අහන්න. එයාපෝර්ට් එක ඇතුළේ නෙමෙයි එහා පැත්තේ. මේ ඇතුළේ නෙමෙයි එහා පැත්තේ තියෙන්නේ. කොහෙද මං ඇඹලා තියෙන කොලේ අරින්න. ඒ කොලේ ජෝආසත් එක කොහෙද තියෙන්නේ කියලා අර යන්න කියන්නේ. ඒ ජෝආසත් එක තියෙන තැනට ගිහපුවාම එතන ඉන්නේ පොලිස් කාර්යය. කවුරුවත් නැහැ, පොලිස් කාර්යය ඉන්නේ. ඒ පොලිස් කාර්යය ගාවට ගිහම මේ පොලිස් කාර්යය ඒක හදලා දෙනවා. මොකෝත් කියන්නේ මොකෝත් නැහැ. ටිකට් හදාන්න යන්න කියනවා. අන්න ඒ විදිහට කරන්න කියලා අපේ ලංකාවේ ඉන්න හැමෝටම දැනුම් දෙන්න පුතේ. ඒකයි මේක අපිට පින් සිද්ධ වෙනවා. මේක කරලා දුන්නොත් අනේ මද පුතේ මේ දේ කරලා කරන්න හැමතෙම. මං 17 කානුණකේ 18 ගියා ඒජන්සි කොහටද එම්බසියට. 18 ගිහින් ලියාපදිංචුනා. ලියාපදිංචි වෙලා ඇය 20 වෙනිදා ගියා. 20 වෙනිදා ගියාට පස්සේ කිව්වා ජෝආසත් එකට යන්න කියලා. ගියා ජෝආසත් එකට. කොහෙද? දිදීච් එකට ගියා, පරවාණියකට ගියා. ඊට පස්සේ අවසානේ ආව කොහටද? රෙගේජෙක එතනත් ගියා. පොලිසිය කොහෙවත් යන්නේ නැහැ. ඔයා යන්න මෙහාට කියලා. කොහටද මේ එයාපෝර්ට් එක? මම ඒක අහන්න නැතුව මම ආයෙත් සැරයක් ගියා රෙගේ. ඊට පස්සේ එතන ඉන්න පොලිස් කාර මට වැඳලා කිව්වා මෙන්න මේ මම මේකට තියෙන යන්න ඔයා කියලා. අනේ ඊට පස්සේ මම මේ ආද මේ ඇවිල්ලා ඉන්නේ එයාපෝර්ට් එකට. එයාපෝර්ට් එකේ ඉන්නේ මම දැන් ලංකාවට යන්න මේ ගේට්ටු ගාව ඉන්නේ. තව විනාඩි 10 එංගේ පිටින් ෆ්ලයිට් එකකට නේද ලංකාවට යන්න පොතේ. සේයංගේ පිටින් කානුන් එක දව 17 මම 25 යනවා. දවස් 8ක් යනවා. කොහමද මම ඉතින් ඒ අම්ම මාත් එක්ක මුලින්දම්ම කතා කර කර අහනවා. ඉතින් ඔන්න අවසානෙට ඉතින් මේ විස්තර ටික ඔක්කොම හැමෝම දැනවත් කරන්න ඒක පිනක් කියලා දාලා කියලා දෙනවා. ඉතින් මේක මම ඔයාලට ඉස්සෙල්ලම දාන්නේ පාස්පෝර්ට් තියෙන කට්ටියට. හරිද? මොකද තමන් බලා ගන්න ඕන තමන්ට පස්සේ තියෙනවද කියන එක. සෑමදනා රුගියාම කියන්නේ ආ ටිකට් එක දාගෙන යන්න කියලා. ප්‍රශ්නයක් තිබුණොත් ආපහු රිටර්න් එන්න වෙනවනේ. ඒකෝර ඒ ප්‍රශ්නේ ක්ලියර් කරගන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි මේ ටික මම ඔයාලට ඉස්සෙල්ලා දාන්නේ. මේ ඉතුරු කතන්දර ටික පස්සේ ආන්න. ඒක නෙමෙයි. ඇයි තානාපති කාර්යාලේ අපි කට්ටිය යන පරක් වෙන්නේ. බලන්න. දැන් හැම තැනම කතාව ශ්‍රී ලංකා තානාපති කාර්යාලේ අපි ව යවන්නේ නැද්ද? අනිත් රටවල් වල මිනිස්සු පොදු සමාවෙන් ප්‍රතිලාභ අරගෙන
මේ වෙනකොටත් පිටත් වෙලා. ඉතින් මේකට හේතුව මොකක්ද? හැමෝටම කුතුහලය. හරිද? සමහර රටවල් වල තානාපති කාර්යාල වලින් හදලා දෙනවා එයාලට white passport එකක් හෝ duplicate වෙනු passport එක ගමන් බලපත්‍ර වෙනුවට හදලා දෙන දේ ඒක ඉක්මනට හදලා දෙනවා. හදලා දීලා ඒ කට්ටියටම දෙනවා ගිහිල්ලා අවශ්‍ය අදාළ තැන් වලට ගිහිල්ලා අවශ්‍ය කටයුතු කරගෙන ලංකාවට යන්න. ලංකාවට ඒ රටවල් වලට යන්න. හරිද? ලංකාවට ඒ රටවල් වලට යන්න. එතකොට විශේෂත්වය තමයි ශ්‍රී ලංකා අපේ තානාපති කාර්යාලය. හරිද? අපේ තානාපති කාර්යාලයේ නිලධාරීන් අපීල් මිනිස්සු වෙනුවෙන් හිතලා මොකද අපේ සමහර මිනිස්සුන්ට ඒක කරගන්න තේරෙන්නේ නැහැ. ඕක තනියෙන් ගිහිලා කරගන්න දුන්නොත් ගොඩක් මිනිස්සු අසරණ වෙනවා. අපහසුතාවයට පත් වෙනවා. හරිද? මොකද අපේ මිනිස්සුන්ට ඒක මේ කරලා දෙන්නේ. ඒ අවශ්‍ය සියලුම කටයුතු කරලා දෙන්න තමයි තානාපති කාර්යාලයේ මෙච්චර කල් මරන්නේ. ඒ කියන්නේ ලියාපදිංච කරලා ඒ කට්ටියට මේ අවුට් පාස් එකක් හදලා ඒ අවශ්‍ය ආයතන වලට ගෙනහිල්ල ඒවල අවශ්‍ය කටයුතු සියල්ල මේ කුවේට් රාජ්‍ය අවශ්‍ය තැන් වලට ගෙනහිල්ල ඒවලට අවශ්‍ය සීල්ලක් ඒ සියල්ලම අනුමත කරගෙන නැවත ඒ ටික තානාපති කාර්යාලයට ගෙනල්ලා ඊට පස්සේ තමයි ඔයාලට කතා කරන්නේ එන්න මෙන්න ඔයාලට දැන් යන්න පුළුවන්. සමහරට ටිකට් ඔෆිස් එකකුත් එම්බසිය දාන්න බැරි කමක් නේ. ඒ තරම් ආදරේ. මම දියාගන්න පරක්කු කරන්නේ ඔයාලා වෙනුවෙන්මයි. මොකද මේ සියලු කටයුතු කරලා දෙන්න ඕන නිසා. මොකද අද එක්කෙනෙකුට එන්න කියලා හෙට අවුට් පාස් එක දුන්නොත් පිළිවෙලක් නැහැ. දන්නාද? ඒක නිසා හොඳම ඒ කියන්නේ අපේ මිනිස්සු ගැන හිතලා. මොකද අපේ රටේ සෑම දෙනාම උගත් බුද්ධිමත් මිනිස්සු නෙමෙයිනේ. ඉතින් මේ තැන් තැන් වලට ගිහිල්ලා වැඩ කරගන්න සමහර කට්ටියට අපහසුයි. සමහර කට්ටිය දන්නේම නෑ. ඒක නිසා ඒ අවශ්‍ය සියලුම කටයුතු තානාපති කාර්යාල නිලධාරීන් හරහා සිද්ධ කරලා අවසානයේ තානාපති කාර්යාලයට එන්න කියලා ඒ කට්ටිය නිල Facebook පිටුවේ දානවා. නමුත් මේ වෙනතුරු දාලා නෑ. කට්ටිය මට මේ පාස් ඔරිජිනල් පාස්පෝර්ට් ගේන්න සල්ලි බැඳපු ඩින 48ක් හරි 110ක් හරි 108ක් හරි බැඳපු ටිකට් මේ රිසිට්පත් තියන අයට තමයි ඔය ඉන්න කියලා දාලා තින්නේ තාමත්. හරිද? මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාව වෙනකොට නම්බර් එකක්වත් අවුට් පාස් එකක්වත් එළියට වැටලා නැහැ. මොකද සමහර කට්ටිය අර නම්බරේ දැක්කට පස්සේ අර මේ Facebook පිටුවට ගියාම ඒකේ තියෙනවනේ. හොඳට බලන්න. ඒකේ සිංහලෙන් ඉංග්‍රීසියෙන් තියෙන එක C original එහෙම කියලා ඒ පල්ලෙහෙන් තියෙනවා. ඒකට තට්ටු කරාම ඒක සිංහලෙන් වැටෙනවා. සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් වැටෙනවා. එහෙතනදී කහපාට රිසිට් එකක් අරන් එන්න කිව්වොත් හරිද? එක්වාගේ මේ තාවකාලික ගමන් බලපත්‍රය අරන් එන්න කිව්වොත් ඒක ඔය මේ කානුන් එකට යන කට්ටියට නෙමෙයි. ඒක මේ කුවෙට් එකේ නීත්‍යානුකූලව රැඳී සිටින මේ පාස්පෝර්ට් එක ගමන් බලපත්‍රයේ කල්ලිකුත් අයට ඒ බාර දීපු ඒවා තමයි. හරිද? ඔයාලට දැනුම් දුන්නොත් ඔයාලට පාස් මේ දැම්මට පස්සේ අනිවාර්යෙන් ඒක වෙනවා. ඔයාලට එතකොට කියන්නේ මොකද්ද? එක්කෝ ටිකට් එකට සල්ලි අරගෙන ඉන්න කියයි අර ඔයාලට දීපු අංකේ සහිත කාඩ් මේ කාඩ් පත අරගෙන ඉන්න කියයි. ඔයාලට පොඩි අංකයක් දීලා තියෙනෝනි අවුට් නම්බර් එකක් දාලා අන්න ඒක අරගෙන ඉන්නේ. ඒක නිසා හොඳට ඒ ගැන අවධානයෙන් ඉන්න. මොකද තානාපති කාර්යාලයේ මෙච්චර මේක මේ පරක්කු වෙන්න හේතුව මොකද කියන එක අපි ඉතින් කතා කරලා බලනවනේ. හරිද? මොන දේ කිව්වා මොන විදියට වුණත් ඔයාලා වෙනුවෙන් මේක මේ පරක්කු වෙනවද මේ ඇයි මෙහෙම වෙන්න හේතුව ඔක්කොම අපි කතා කරලා බලමු. හරිද? මොකද අපි අපේ මිනිස්සු කතා කරලා අහන නිසා. මොකද පොඩි මිනිස්සු අපිත් එක්ක එකතු වෙලා දැන් කාලයක් වෙනවනේ. හරිද? එතකොට අපි කතා කරන දෙයක් මිනිස්සු බලාගෙන ඉන්නෝ දැන් නේතුවර දැන් කියයි කියලා. ඒක නිසා තමයි කියන්නේ. මොකද දැනට ලෝකේ විශාල වේගවත් වෙන යන්නේ සෝෂල් මීඩියා කියන platform එකේ. සෝෂල් මීඩියා. TikTok, Instagram, Twitter, එතකොට Bigo, Imo, YouTube, TikTok, Facebook, Messenger,
ඔහොම ඔහොම තියෙනවනේ ස්නැප්චැට් බොහෝ පිරි බොහෝ දේවල් තියෙනවනේ හරිද ඕවලින් තමයි වේගෙන් මියත් වෙන්නේ හරිද අඩම ගන්න ටීවී නාලිකාවල එකක් දැම්මා ටීවී නාලිකා නෙමෙයි බලන්නේ බලන්නේ කො YouTube එක TikTok මොන හරි social media event එකකින් තමයි බලන්නේ හරිද එතකොට මිනිස්සු මේ ෆෝන් එකත් එක්ක තමයි ගනුදෙනු එතකොට සමාජ මාධ්‍ය තමයි වැඩි හරියක් සැරිසරන්නේ ඒක නිසා ඉතින් social media වලින් තමයි මිනිස්සු ගොඩක් දේවල් දැනගන්නේ ඒකත් මතක් කරන්න ඕනේ අනිත් එක තමයි પાස්පෝර්ට් තියන අය දැන් પાස්පෝර්ට් තියන අයට ටිකට් එක දාගෙන යන්න කියලා කියන්න පුළුවන් හැබැයි ඔයා දන්නවද ඔයාලට ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියලා මොකද්ද ඔයාලට දාලා තියෙන ප්‍රශ්නේ කියලා පුළුවන් නම් ඔයා දන්න කියලා කෙනෙකුට හරි කියලා නැත්තම් මේ ඔයාට ලේසියෙන්ම කරගන්න පුළුවන් තැනක ගිහිල්ලා ඔයාගේ પાස්පෝර්ට් කොපියක් හරි දීලා ඔයාට මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා බලාගන්න හරිද ඔය අපිට කතා කරපු මේ බොහෝ පිටතකට දැන් අපි ගියානේ ස්ථාන දෙකක් නම් කරලා තියෙන ස්ථාන දෙකට ගියා තව ස්ථානකට ගියා තුන් තැනකට ගිහිල්ලා තියෙනවා තුන් තැනේදීම යන්න කියන ටිකට් එක දාගෙන හරිද නමුත් ප්‍රශ්නයක් තිබුණොත් ඒ ප්‍රශ්නේ කියරෙයිද ඒක නිසා ඔය අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙනවද කියලා කල්ලාතො බලා ගන්න ඕනේ ඒකට යා යුතු තැන් මේ ජවාසත් එහෙම නැත්නම් මුරෝරෙහිකින් බලා ගන්න ඕනේ එහෙම නැත්නම් කාට හරි પાස්පෝර්ට් කොපිය දීලා බලව ගන්න ඒක තමයි හොඳම දේ ඒකේ තියෙන්නේ මේ ප්‍රශ්නයක් නැත්තම් කෙලින්ම ටිකට් එක දාගෙන යන්න මොකද මම මේක ඉස්සරහටම දානවා පුතා වෙච්ච දේවල් මොනවද කියලා අම්මා කෙනෙක් කියන වොයිස් කට් එක ඉස්සරහට ප්ලේ කරනවා ඉතින් බලා ගන්න ඒක තමයි හඬපටය ඒ ඊයේ දවසේ ඒ අම්මා මේ ලංකාවට ගියා හේතුව මොකද මේ බොහෝ පිරිසකට ප්‍රශ්නයක් වුණ කතාවක් තමයි પાස්පෝර්ට් එකත් එක්ක මොකද ඒ අම්මා යන්න තියෙන තැන් තුනටම ගිහිල්ලා අන්තිමට හතරවෙනි තැනට ගිහිල්ලා ඉතී සංඛාව නැති කරගෙන තමයි ගියේ පැහැදිලිද හිතේ සංඛාව නැති කරගෙන ඉතින් ඒක නිසා ඔයාලා මේක වැදගත් પાස්පෝර්ට් දින අයට ඉතින් එහෙම හොබ්බේ බලා ගන්න දන්නේ නැත්නම් තැනක් නැත්නම් කෙනෙක් නැත්නම් කතා කරන්න මගේ නම්බරේ දිනවා ඉතින් ඕන වෙලාවක අපිත් ඔයාලා වෙනුවෙන් කොයි අම්මෝ ආකාරයකින් සහයෝගයක් දෙනවා මොකද මේ අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගන්න එන අය හැමෝටම බලන්න ෂෙයා කරන්න නිලන්ත බ්ලොග්ස් ඉතින් කේක් දෙන විදියන්නේ කේක් කපලා ගොඩක් දවස් මේ එන අයදී හැමෝටම ජය වෙන්න ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් මම නිලන්ත